ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශක ආනන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මු භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සීලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සීලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සීලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රවණා බිලාසි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි
අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කොට්ටාව රණසිංහ මාවත නොම්බර 1655 නිවසේ පදිංචි කුමාරි වැලිවත්ත මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස අපි මේ පින් උතුම්ට සද්ධර්ම දේශනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුළින් අපි මෙම දවස්වල කතා කරගෙන යන බොහෝම සුවිශේෂී ධර්ම දේශනා මාලාවී හත්වන ධර්ම දේශනාවයි අපි මේ විදියට පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ පිඟුතුන් දන්නවා මේ දවස්වල අපි සාකච්ඡා කරගෙන යන ධර්ම මාතෘකාව කෝටි ලක්ෂයක් සක්වල ආඥා ශ්‍රේෂ්ත්‍රේ පතුරවපු ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ මුළු මහත් ලෝක සත්‍ය කිරිහිම මහත් කරුණාවක් දැක්වූයේ තමන්ගේ පුතාට කරුණාවක් දැක්වූ යම්සේද ආන් ඒ විදියට උන් වහන්සේට හතුරුකම් කරපු හතුරන්ට පවා උන් වහන්සේ තරම් කරුණාවක් දැක්වුවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච ගුණයන් නම් මෙපමණයි කියලා නිම කරන්නට බෑ අනන්ත ප්‍රමාණ ගුණ සමුදායකින් උන්වහන්සේ යුක්තයි භාග්‍යවතුන් වහන්සේගේ ඒ ගුණ අතර උන්වහන්සේ තුල පැවතිච්ච සුවිශේෂී ගුණයක් නම් මේ මහා පුරුෂ ධම්ම සාරති නම් මේ උතුම් ගුණය ඉස්මතු කෙරෙවෙන විශේෂ ධර්ම දේශනාව අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජවන්ත බව ඉස්මතු කෙරෙන ධර්මදේශනාව සුතසෝම ජාතකය අපි මේ වෙනකොට ඒ ජාතකයේ දේශනාවල් පහක් දේශනාවල් නිමවටපත් කළ තියෙනවා අද සුතසෝම ජාතකයේ අසුරින් කෙරෙන 6 වෙනි දේශනාව පසුගිය දේශනාවේ අපි නිමවටපත් කළා පෝරිසාදයා රුක්ෂ දෙවියන්ට බිලි පූජාවක් පවත්වන්නට රජවරු 101ක් ගෙනෙන බවට පොරොන්දු වුණා 101 වෙනි රජතුමා අත්හැරලා 100ක් රජදරුව ගෙනාවට 101 වෙනි රජතුමත් නැතුව මේ පූජාව කරන්න බෑ කියලා රුක්ෂ දෙවියන්ගේ ඉල්ලීමක් කෙනකොට පෝරිසාදයා ඒ බහට ඇහුම්කන් දීලා ජම්බු දීපියට මදිපති වෙච්ච දඹදිව් තලේම හැම දිනාගෙම ගෞරවයට පාත්‍ර වෙච්ච අපමහ බෝසතාණන් වහන්සේ වූ සුතසෝම මහරජතුමත් පෝරිසාදයා ගිහිල්ලා අල්ලගෙන ආවා පෝරිසාදයා නුගගහ ළඟට ගෙනල්ලා ගිනිමැලයේ දැල්වෙනකන් රජතුමත් එක්ක කතාවක් නිරත වුණා රජතුමා ඒ වෙලාවේදී ආයාචනාවක් කරනවා තමන් වහන්සේ නන්ද කියලා බ්‍රාහ්මණයෙකුට පොරොන්දුවක් වුණා සතරහ ගාථා කියලා ගාථා හතරක් ඒ බ්‍රාහ්මණය කියද්දි එකට පඳුරු පූජාවක් කරනවා කියලා සුතසෝම රජුරෝ පෝරිසාදයාගෙන් ආයාචනාවක් කරනවා මිත්‍ර පෝරිසාදය පුළුවන් නම් මට අද දවසට විතරක් ජීවිත දානිය දෙන්න පෝරිසාදයාට කරුණුකාරණාවල් දැක්ුවත් පෝරිසාදයා මේ තරම් මහන්සියෙන් අල්ලගෙන ආපු රජතුමාව අත්හරින සෝදානන් වුණේ නේ පෝරිසාදයා රජතුමාගේ බසට අවසානිය හුම්කන් දෙනවා පංචකාම සම්පත්තියට කිජු නොවන කෙනෙක් මෙලවනේ රජතුමා මේම කියලා ගියාට රජතුමා එන එකනම් පෝරිසාදයා දසමියෙකුදු විශ්වාස කළේ නේ අවසානේ පෝරිසාදයා හිත හදාගත්තා කමක් නේ රජතුමා ආවත් රජතුමා නාවත් මමත් රජේ මමත් ශාස්ත්‍රීය පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක්
රජතුමා නාවොත් මම මගේ ජීවිතය රුක්ෂ දෙවිය වෙනුවෙන් ලබලා මේ පූජා මං කරනවා දැන් මේ කරුණ හිතේ දරාගෙන පෝරිසාදයා රජතුමාට යන්න අවසර දුන්නා රජතුමා දැන් නැවත තමන්ගේ රාජ්‍යයට යන්න පටන් ගත්තා රජතුමා රාජ්‍ය කරපු රාජ්‍ය චතුරංගනී සේනාව දැන් හිස්ලු අත දුවමින් කල්පනා කරනවා අපි කොහොමද අපේ මහරජතුමාව බේරගන්නේ සමහරයි කියනවා රජතුමා තිශේම ශූරයි මහා බලශක්තියක් තියෙන අයෝමයේ කාය බලයක් තියෙන රජ කෙනෙක් රජතුමා ඒකාන්තියම ගැලවිලා නැවතත් අපකරා ඒ මේ විශ්වාසය සමහර දිනෙකි ළඟ තිබුණා මෙහෙම කතා වෙවි ඉන්නකොට නගර ద్వාරේ රැස් වෙලා හිටපු පිරිස දකින්නවා රජතුමා නගරේ කරා එනවා චතුරාංගරි සේනාව පෙළ ගැස්විලා රජතුමාව පිළි අරගෙන රාජ්‍යය කරා අරගෙන යනවා රජතුමා හනිකට ගිහිල්ලා පහුවදා උදෑසනම බමුණව තමන්ගේ මාලිගාවට ගෙන්නෙව්වා නන්ද බ්‍රාහ්මණය පොරොන්දු වෙච්ච පරිදි මාලිගාවට ආවා රාජපුරුෂයන්ට රජතුමා නියෝග කරනවා නන්ද බ්‍රාහ්මණියව පිරිසුදු කරවන්න මට නන්ද බ්‍රාහ්මණයගේ බණ ටිකක් අහන්න ඕන නන්ද බ්‍රාහ්මණයව පිරිසුදු කරලා අලුත් වස්ත්‍ර අඳවලා උස් අසුනක තබලා සුතසෝම රජුරුව හීන වූ ආසනික ඉඳගෙන දැන් ගාථා හතර අහනවා ඒ රජතුමා හීන ආසනයක හිටියේ ධර්ම ගෞරවයට මේ කරුණක් පින්වතුනි අති විශේෂ වැදගත් කරුණා ධර්මීය කියලා කියන්නේ මේ ලෝකයේ අති උතුම් දෙයක් ශක්‍ර දේවේන්ද්‍රයන් ධර්මයේ තියෙන වටිනාකම දැනගෙන භාග්‍යතුන් වහන්සේගේ ළඟට ඇවිල්ලා ආයාචනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලීමක් කරන්න යම් බණ පදයක් මොවින් දෙසෙනවා නම් ස්වාමීනි මෙවන් වටිනා ධර්මයක් දේශනා කරලා ඒ ලබන පිනත් අපට අනුමෝදන් කරන්න කියලා ආන් ඒ ආරාධනාව පිළි අරගෙනයි භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට නියෝග කළේ ධර්ම දේශනාවක් අවසානයේ අනිවාර්යයෙන්ම දෙවියන්ට පින් දෙන්න කියලා ඒ නිසායි පින්වත්නි අපි මේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ පින්වත්නි ධර්මීය කියලා කියන්නේ මේ ලෝකයේ අති උතුම් දුර්ලභම දෙයක් නමුත් අපට මේකේ සුලභ බව නිසා මේක කොච්චර වටිනවද කියන කාරණාව පින්වත්ති දැනෙන්නේ නැහැ ධර්ම ග්‍රන්ථයක් ලියලා පූජා කරනවා කියන කාරණාව කොයිතරම් වටිනවද කියලා කියනවනම් ධර්මී ආනිසංස හැටියට දක්වලා තියෙන්නේ ධර්ම ග්‍රන්ථයක් පූජා කළොත් එක අකුරකට එක සක්විති රජකම ගානේ සංසාරේ සක්විති රාජ්‍යය ලැබෙනවා කියලා. ඊතරම් වටිනවා මේ ධර්මය. අනාගතයේ පහළ වෙන මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතයේ පහළ වෙනකොට ඒ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේව දකින පිරිස සහ නොදකින පිරිස අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතනදී දකින පිරිස හැටියට හඳුන්වලා තියෙනවා මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ ධර්ම දේශනාවල් පවත්වන ධර්ම දේශනාවකට දායකත්වයේ දරන පිරිසට දේශකයාණන් වහන්සේගේ පාදයන් දෙක දෝවණය කරන පිරිසට දේශකයාණන් වහන්සේට ධර්ම දේශනාව සඳහා උපස්ථාන කරන පිරිසට දේශකයාණන් වහන්සේට ධර්ම දේශනාවට වටාපතක් පූජා කරන පිරිසට ඒ වටාපත අතට දෙන පිරිසට
දේශිකාණන් වහන්සේගේ ආසනීය සකස් කරන පිරිසට මිනි මෙවැනි පිරිසට තමයි මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතේ දකින්න ලැබෙනවා කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. පිඟත්නි ඒ තරම් උතුම් රතනයක් තමයි මේ ධර්ම රත්නය කියලා කියන්නේ. එවැනි උතුම් රතනයක් ශ්‍රවණය කරනකොට පිඟත්ති අප තුළ අප්‍රමාණ ධර්ම ගෞරවයක් තියෙනට ඕන. ඒ ධර්ම ගෞරවය හදවතේ තබාගෙන ධර්ම ශ්‍රවණය කළොත් ඒකාන්තේ මේ ධර්මය හොඳින් ශ්‍රවණය වෙනවා, හොඳින් මතකයට නැගෙනවා, හොඳින් වටහා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ධර්ම ගෞරවය කියන එක අනිවාර්යම වැදගත්. සතුසෝම රජ්ජුරුව මේ හීනාසනේ ගිනගෙන බණහන් යයි. ආන්නේ ධර්ම ගෞරවයේ හදවතේ තවාගෙන නන්ද බ්‍රාහ්මණයා දැන් සතුසෝම රජ්ජුරුවන්ට එකක් එකක් ගානේ ගාතාවල් සජ්ජහායනා කරනවා. සකි දේව සුතසෝම සබ්බි හෝතු සමාගමෝ සතං සංගති සාලේති න සබ්බි බහූ සංගමෝ. පළවෙනි ගාතාව ඒකේ අර්ථය පැහැදිලි කරනවා. යහළු සුතසෝම දේවයන් වහන්සේ, යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් එකනු දවසක් ඇසුරු කළොත්, යහපත් සත්පුරුෂයෙක් එක දවසක් ඇසුරු කළොත් මහරජ ඔහුට ජීවිත ගණනාවක් යනකන් මෙලොවටත් හිතසුව පිණිස ඒක ප්‍රයෝජනයක් වෙනවා, මරණින් මතුව පරලොවටත් හිතසුව පිණිස ඒක ප්‍රයෝජනයක් වෙනවා. එකඳු දවසක් සත්පුරුෂයෙක් ඇසුරු කළොත්, සත්පුරුෂයෙක් එක කතා කළොත්, සත්පුරුෂයෙක් එක හිඳගත්තොත්, සත්පුරුෂයෙක් එක නිදාගත්තොත්, සුළු මොහොතක් සත්පුරුෂයෙක් එක ගත කළොත්, ඒ ගත කරන සුළු මොහොත මහරජ ඔහුට මෙලොවටත් පරලොවටත් බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. හැබැයි මහරජ අසත්පුරුෂයෙක් අවුරුදු 100ක් ඇසුරු කළත්, අසත්පුරුෂයෙක් අවුරුදු 100ක් ඇසුරු කළත් එක දවසකටවත් මෙලොවටවත් පරලොවට තබා මෙලොවටවත් හිතසුව පිණිස පවතින්නේ නැහැ. එක දවසක්වත් හිතසුව පිණිස පවතින්නේ අසත්පුරුෂයෙක් අවුරුදු 100ක් ඇසුරු කළා. දෙවනි ගාථාව සඳහන් කරනවා, සබ්බි රේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවා සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝතින පාපියෝ. මහරජ ඉඳගෙන හිඳීමේ, සිටගෙන හිටීමෙන්, ඇවිදීමෙන්, නිදා ගැනීමෙන් කියන මේ සතර ආකාරී ඉරියව්වලින්ම හික්මෙච්ච යම් සත්පුරුෂයෙක්ව වාසේ එක්ක එකට වාසය කරනවා නම් මහරජ ඒ වාසය සසර සත්‍යයට කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා කියනවා නම් එවැනි සත්පුරුෂයෙක් ඇසුරු කළොත් සසරේ කවදා හරි දවසක ඒ සත්පුරුෂ ඇසුර නිසා ඔහුට බුදු පසේබුදු මහරහත් කියන්නා වූ මේ උතුම් ලාභයන් ලැබීමේ හැකියාවක් ලැබෙනවා. සත්පුරුෂයෙක් එකකට වාසය කළොත් එවැනි අති උදාර ස්වභාවයකට යන්න පුළුවන් කමක් ලැබෙනවා. පිඟත්නි මේ ආශ්‍රය කියන එක අපේ ජීවිතවලට අතිශයම ප්‍රයෝජනයක් සලසනවා. ඇසුර කියන එක කොච්චර ප්‍රයෝජනයක් සලසනවද කියලා කියනවා නම් අපි හැම වෙලාවකම ඇසුරු කරන්න ඕන හික්මුණු සත්පුරුෂ ධර්මෙහි නියුක්ත පුද්ගලයන්ව, අසත්පුරුෂ ධර්මෙහි නියුක්ත පුද්ගලයන්ව ඇසුරට පත් කරගත්තොතින් ඒ ඇසුර පිඟත්නි බොහෝ කාලයක් අහිතවත් පිණිස පවතිනවා. හැබැයි සත්පුරුෂයෙක් කියලා ඇසුර කරනුන අපි මොන මට්ටමින් සත්පුරුෂයෝද? ඉරියව් මාත්‍රයකින් උසස් ගුණ ධර්ම තියෙන
මෙවැනි කාලයක වගේ ගත්තොත් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මය මනාකොට වටහාගෙන තිබෙන ආන් එවිනි පිරිස ඇසුරු කරෝති වැඩි ලාභයක් ලබන්න පුළුවන්. එක කතාවක් සඳහන් කරනවා නම් දවසක් එක්තරා මිත්‍රයෝ දෙන්නේ තමන්ගේ ගෙවල් දෙකේ තියාගෙන ඍෂිවරු දෙන්නෙකුට උපස්ථාන කරනවා. එක ඍෂිවරයෙක් දානෙවල දලා විවේක කාලයේ ගත කරන තෞතිසා දිවි ලෝකෙට යනවා. තවත් ඍෂිවරයෙක් අනිත් ඍෂිවරයා ඒ ගෙදර දහවල් දානෙවල දලා විවේක කාලයේ ගත කරන්ඩ නාග ලෝකෙට යනවා. නාග ලෝකෙට ගියපු ඍෂිවරයා තමන්ට උපස්ථාන කරන ගෙදරට ඇවිල්ලා නාග ලෝකයේ තිබෙන ආශ්චර්ය ගැන වර්ණනා කරා. තෞතිසා දිවිලෝකෙට ගියපු ඍෂිවරයා තෞතිසා දිවිලෝකයේ තියෙන ආශ්චර්ය පිළිබඳව තමන්ට උපස්ථාන කරන ගෙදර ඉන්න මිත්‍රයට පැහැදිලි කළා. ඔහු දන් දීලා ප්‍රාර්ථනා කළා, මම මේ කරන පින් බලයෙන් තෞතිසා දිවිලෝකයේ උපදීවා කියලා. ඊළඟට නාගලෝකයට ගිහිලා නාගලෝකයේ ආශ්චර්ය පිළිබඳව කියන ඍෂිවරයාගේ කතාව අහලා ඒ යාළුව ප්‍රාර්ථනා කරා, මම මේ කරන පින් බලයෙන් නාගලෝකයේ උපදීවා කියලා. මිත්‍රෝ දෙදෙනාම කළ ප්‍රාර්ථනා ව්‍යානුභවයෙන් දෙදෙනාම ප්‍රාර්ථනා කර පරිදි ඒ ඒ ස්ථාන ලැබුණා. පිඟත්නි, නාගලෝකේ නාගයෝ සාමාන්‍යයෙන් ශක්‍ර දෙවියන්ට උපස්ථානයට යනවා. එහෙම ගියාම දකින්නවා අර තමන්ගේ මිත්‍රයා නාගලෝකේ නාගයෙක් වෙලා. අහනව ඇවිල මිත්‍රය, ඇයි ඔබ නාගලෝකෙට ගියේ? එතකොට ඔහු කියනවා, මගේ ගෙදරට ආපු ඍෂිවරයා නාගලෝකයේ ගැන වර්ණනා කරා. මම හිතුව ඖසස්ම සැපේ තියෙන නාගලෝකයේ කියලා, ඒ නිසා මම නාගලෝකයේ ප්‍රාර්ථනා කරා කිව්වා. අර මිත්‍රයා කියනවා, මගේ ගෙදරට ආපු ඍෂිවරයා තෞතිසා දිවි ලෝකයේ ආශ්චර්ය කිව්වේ, ඒ නිසා මම තෞතිසා දිවි ලෝකයේ ප්‍රාර්ථනා කරා කිව්වා. මේ කතාව ඇසුර නොමග නොගියත්, නමුත් අර මිත්‍රය ඇසුරු කරේ උසස් ධර්මයක් උසස් ලෙස නොදන්න ඍෂිවරේ. හැබැයි අනිත් මිත්‍රය ඇසුරු කරේ උසස් ධර්මයක් උසස් ලෙස පුරුදු පුහුණු කරපු ඍෂිවරයෙක්. පිඟත්නි, ඒ දෙදෙනාම වෙන කවුරුවත් නෙවෙයි, නාගලෝකේ නාගයෙක් වෙලා උපන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර රත්නේ වෙච්ච රාහුල කුමාරයා. තෞතිසා දිවි ලෝකේ දෙවියෙක් වෙලා උපන්නේ වෙන කවුරුවත් නෙවෙයි, කෝරව කියන රටේ, කුරු කියන රටේ ගමේ ගම්මුලා දැන්නියගේ පුතා වෙච්ච රට්ටපාල කුමාරයා. දෙදෙනාම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලේ මහා දානයක් දෙල ප්‍රාර්ථනාවක් කළා. තෞතිසා දිවි ලෝකේ උපන්න දෙවියා කියනවා, නාග ලෝකේ උපන්න මිත්‍රයට, ඔබ යන්න පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේට දානයක් දීලා තෞතිසා දිවි ලෝකෙට එන ප්‍රාර්ථනාවක් කරන්න කියලා. මිත්‍රයාගේ උපදෙස් ලබාගෙන පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් භික්ෂුන් වහන්සේලාට නාග භවනි ආකාශ තලයේ දානෙකට ආරාධනා කළා. දැන් ලක්ෂයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය ආකාශ තලයේ ඉරිදීන් වැඩ ඉන්නවා. නාගරාජයා සියලු මහා සංඝරත්නය දිහා බලනවා. සියල්ලෝම 99,999 දෙනා වහන්සේලාම උසස් වැඩිහිටි ආර්යෝ භික්ෂුන් වහන්සේලා. හැබැයි එක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා, කුඩා භික්ෂුන් වහන්සේ නමක්, අවුරුදු 7යි වයස. ආකාශයේ ඉරිදි ප්‍රාතිහාර්ය පාමින් වැඩි ඉන්න බව දැකලා උන්වහන්සේ බලනවා, කවුද මේ? නාගරාජයා බලනවා, මේ තෙරුන් වහන්සේ කවුද? මේ මහා සූර්ය මණ්ඩලයක් වගේ වැඩ ඉන්න ආර්යවත්ව සංඝරත්න අතර ශෝභමාන වැඩ ඉන්න මේ උත්තමයන් වහන්සේ කවුද? බලනකොට පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ගිහි කල පුත්‍රයා වෙච්ච උත්තර නම් සාමණේරයන් වහන්සේ.
නාගරාජයා උත්තර සාමණේරයන් වහන්සේගේ දිහා මද වේලාවක් බලන් ඉන්නවා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ දිහා මද වේලාවක් බලන් ඉන්නවා නැවතත් උත්තර සාමණේරයන් වහන්සේ දිහා මද වේලාවක් බලන් ඉන්නවා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ දිහා මද වේලාවක් බලන් ඉන්නවා දෙදිනා වහන්සේලාගේම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ශරීරයන් ශෝභමාන වෙලා තිබෙන බව දැක්ක නාගරාජයා දානි දීලා ඉවර වෙලා පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ පාදමූලී ඉඳලාගෙන ප්‍රාර්ථනාවක් කරා ස්වාමීනි ඔබ වහන්සේ වැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට මටද අනාගතයේ බුදු කෙනෙකුගේ පුතෙක් වෙලා උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා ආන්ගේ ප්‍රාර්ථනාවේ මහිමීනුයි රාහුල කුමාරයා වෙලා ඒ නාගරාජයා උපන්නේ නාගරාජයා ගිහිල්ලා දැන් යහලුව හම වුණා තෞතිසා දිවිලෝක වාසී යහලුව අහනවා මිත්‍රය ප්‍රාර්ථනාව කළාද කියනවනේ මං තෞතිසා දිවිලෝකේ ප්‍රාර්ථනා කරන්නේ ඊට වඩා වෙනත් ප්‍රාර්ථනාවක් මම කළා මොකක්ද මේ ප්‍රාර්ථනාව මෙන්න මෙවැනි ස්ථානයක් මම ප්‍රාර්ථනා කළා නාගරාජයා තෞතිසා දිවිවැසි මිත්‍රයාට කියනවා ඔබත් යන්න පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගෙන් තානාන්තරයක් ප්‍රාර්ථනා කරන්න කිව්වා උන්වහන්සේ ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා මම කුමන තානාන්තරයක් ප්‍රාර්ථනා කරන්න ඕනද යන වගේ දැනගෙන පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නියට එවැනිම උදානයක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා අනාගතී බුද්ධ ශාසනයක මටත ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කුල පුත්‍රයන් අතර අගතැම්පත් ශ්‍රාවකෙක් බවට පත් වෙන ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා ආන් ඒ ප්‍රාර්ථනාවේ මහිමෙන් අපේ රට්ටපාල නමින් කුරු කියන රටේ ඉපදිලා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි බවට පත් වෙලා උතුම් මහරහතන් වහන්සේ නමක් ලෙස අග්‍රස්ථානය ලබනවා බලන්න පිඟුතුනි මේ සත්පුරුෂ ආශ්‍රය කියන්නේ කොච්චර වටිනවද අසත්පුරුෂ ඇතුර ජීවිත කාලයටම කොච්චර අවඩ පිණිස හේතු වෙනවද කියලා කියනවනම් පිඟත්නි අජාසත් මහරජතුමා දේවදත්ත හාමුදුරුවෝ අසත්පුරුෂයෙක් ලෙස ඇසුරු කරේ ඒ අසත්පුරුෂ ඇසුර කොයිතරම් අයහපතක් අනර්ථයක් සසරට උනාද කියලා කියනවනම් හැමදාම දවස ගානේ භික්ෂුන් වහන්සේලා 500 නමකට දන් දුන්න අජාසත් රජතුමා එහෙම දන් දීලා අසත්පුරුෂයෙක් ඇසුරු කරපු නිසා කරගත්තු මහ විපත්තියෙන් පිඟුතුනි අවුරුදු 60,000ක් ලෝකුඹ කියන නුරියේ පැහැෙනවා ලෝකුඹ කියන නිරයේ අවුරුදු 60,000ක් පැහැෙනවා අනාගතේ විජිතාවි කියන නමි පසේ බුදු බව ලබන මහ උත්තමී පිඟුතුනි අසත්පුරුෂ ඇසුර කොච්චර සසරට අනර්ථයක් කරනවද කියලා කියනවනම් ජීවිත කාලෙම අවුරුදු 100ක් ඇසුරු කළත් එක දවසකටවත් අසත්පුරුෂයාගේ ඇසුර ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපේ මහා මෝර ජාතකයේ පිංවත් කියලා කියවල බලන්න. අපේ මහා බෝධිසත්වයෝ ස්වර්ණ වර්ණ මොණරෙක් වෙලා එක ජීවිතයක උපදිනවා. මෝර ජාතකයේ බොහෝ දිනක් දන්නවා මේ මොණරව මරන්න රජවරු 7 දිනක් අවුරුදු 700ක් උත්සාහ ගන්නවා. හත්තිනි රජතුමා තමන් යොදවපු වැද්දා ඒ මොණරව උපක්‍රමයකින් උගුලකට හසු කරගන්නවා. බෝසතාණන් වහන්සේගේ සීලයක් බිඳලයි මේ වැද්දා මොණරව උගුලට හසු කරලා ගත්තේ. වැද්දා පසුතැවිලි වෙනවා මෙවැනි උසස් ගුණධර්මයක් රකින කෙනෙකුගේ සිල් බිඳලා මම මොහුව අල්ල ගැත්තික එකේ තරම් සුදුසු දෙයක් නෙමෙයි. එහෙම හිතලා වැද්දා මොණරව නිදහස් කරනවා. ඒ වෙලාවේ අපේ බෝධිසත්වෝ වැද්දට බණක් කියනවා.
වැද්දායි වෙලාවේ කියනවා ස්වාමීනි මම මේ සත්තු මරන්න එකට පෙළඹුණි මම ගරු කරන ශාස්ත්‍රවරයෙක් ඉන්නවා ඔහු මට හැමදාම ධර්මදේශනා කරද්දී කියනවා ගිය භවයක් කියලා එකක් නැහැ අනාගතයේ භවය කියලා එකක් නැහැ තියෙන්නේ මේ භවයේ විතරයි ඒ නිසා පොළුවන් තරම් සැප විඳින්න මේ උච්ඡේදවාදී අහපු මේ වැද්දා පිංගුතුනි වැදි දඩයේ මේ යන්න පුරුදු වෙලා සත්තු මරන්න පටන් ගත්තා ජාතක කතාවේ කියනවා බෝධිසත්වයෝ බලනවා මේ වැද්දා සංසාරේ අපමණ පාරමිතා පුරාගෙන ඉනවා පසේ බුදුබව ලබන්න අසංකේ දෙකකුත් කල්පලක්ෂය නමුත් අර අසත්පුරුෂ ඇසුර නිසා පිංවත්නි බෝධිසත්වයෝ දකිනවා මේ ජීවිතේ පසේ බුදුබව ලබන එක පවා විනාශ වෙලා පසේ බුදුබව ලබන එක පවා නැති වෙලා තියෙන්නේ මේ අසත්පුරුෂ ඇසුර නිසා ඒ අර ශාස්ත්‍රවරය කියලා දීලා තියෙන්නේ මෙලව පරලව කියලා දෙයක් නැහැ මේ ජීවිතයේ පමණයි තියෙන්නේ ඒ නිසා පුළුවන් තරම් සැප විඳින්න කියලා ඒ කාරණාව දැඩිව අල්ලාගත්තු වැද්ද සත්තු මරන්න පටන් ගත්තු නිසා දැන් තමන්ට මේ ජීවිතයේ පසේ බුදු බව ලබන්න තරම් පින් තියෙනවා නමුත් ඒකත් නතර වෙලා තියෙන මේ අසත්පුරුෂ ඇසුර නිසා ඒ විලාවේ අපේ උපෝසතාණන් වහන්සේ මොනර ආත්මික ඉඳගෙන වැද්දට ධර්මදේශනා පවත්වනවා ඒ කාරණාවල් හොඳින් වටහාගත්තු වැද්දා සූර්ය මණ්ඩලයේ ආලෝකයෙන් මලක් පිපින බව දැකලා එයම කර්මස්ථානයක් ලෙසගෙන භවනාවට සමවැදිලා ඒ මොහොතේම පසේ බුද්ධත්වයේ ලබනවා කිසපිරි මදිනකොට ගිහි වේශය අතුරු දහන් වෙලා පැවිදි වේශයකට පත් වුණා පසේ බුද්ධත්වයෙන් උන්වහන්සේ මහ බෝසතාණන් වහන්සේට තුන් වතාවක් පැදකුණු කරලා ගරු කරලා අපේ බෝසතාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් පැදකුණු කරලා ගරු කරා ඒකත් හරි විශේෂ කරුණා බෝසතාණන් වහන්සේට ගරු කළා ආන් ඒ විලාවේ පසේ බුදු බව ලබන්න ඒ වැද්දට පුළුවන් කමක් ලැබුණේ මේ සත්පුරුෂ ඇසුර නිසා මේකේ මේ නන්ද බ්‍රාහ්මණයා සුතසෝම රජුරවන්ට කියන්නේ ඒකයි මහරජ ජීවිත කාලෙම අසත්පුරුෂයෙක් ඇසුරු කළොත් අවුරුදු 100ක් ඇසුරු කරන ජීවිතය එක දවසකටවත් මෙලවටවත් පරලවටවත් හිතසුව පිණිස පවතින්නේ ඊළඟට තුන්වෙනි ගාථාව කියනවා චිරන්ති චේ රාජා රතා සුචිත්වා අතෝ ශරීරම්පි ජරං උපේති සතංච ධම්මෝ න ජරං උපේති සන්තෝ හවේ සබ්බි පවේද්ය යන්ති නන්ද බ්‍රාහ්මණය කියනව මහරජ තුන්වෙනි ගාථාව තමයි මේ ලෝකේ යම් කිසි රජෙකුට අයිති රත තියෙනවා මහරජ ඒ සියලුම රත දිරාපත් වෙනවා මහරජ ඒ විතරක් නෙවෙයි නැවතද ශරීරම්පි ජරං උපේති අපේ ශරීරයේ පවා කවදරි දවසක දිරාපත් වෙලා යනවා අපි මේ ශරීරවලට කොයි තරම් උපස්ථාන කළත් මහරජ කවදරි දවසක මේ ශරීරය ජරාවට පත් වෙලා දිරාපත් වෙලා යනවා හැබැයි මහරජ සතංච ධම්මෝන ජරං උපේති සත්පුරුෂ ඇසුරේ නිසා ලබන ධර්මය මහරජ සත්පුරුෂ ඇසුරේ ඇසුරක් ලබලා ලබන ධර්මය කවදාවත් කවදාවත් ජරාවට පත් වෙන්නේ නැහැ ඒක න ජරං නොදිරනවා ජරාවට පත් නොවි අපතොල පවතිනවා ඊළඟට කියනවා නභාව දූරේ පටවීව දූරේ පාරං සමුද්දස තදාහු දූරේ තතෝ භවේ දූර තරං වදಂತಿ සතංච ධම්මං අසතංච රාජා මහරජ මේ ලෝකේ අහසයි පොළොවයි කියන දෙක
කවදාවත් එකට එකතු වෙන්නේ නැහැ. ආන් ඒ වගේ සත්පුරුෂ ධර්මයයි අසත්පුරුෂ ධර්මයයි ධර්මයයි අධර්මයයි කියන දෙක කවදාවත් එකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අසත්පුරුෂ ඇසුර කවදාවත් හිතසුව පිණිස පවතින්නේ නැහැ. අසත්පුරුෂය ගැලපෙන්නේ අසත්පුරුෂයන්ටම තමයි. සත්පුරුෂය ගැලපෙන්නේ සත්පුරුෂයන්ටම තමයි. ඒ නිසා සත්පුරුෂ ධර්මයේ මේ පිහිටා කටයුතු කරන්නේ කියලා හතරවෙනි ගාථාවෙන් පැහැදිලි කරනවා. දේශනාව අහගෙන හිටපු දෙවි දේවතාවරු පවා පිංගුදුනි සාදුකාර දෙනවා. පිංගත්නි මේ සතරහ ගාථා කොයිතරම් වටිනවද කියලා කියනවා නම් අපේ සද්ධර්ම රත්නාවලියේ සමනගාම වස්තු කියලා හරි අපුරු කතාවක් තියෙනවා. ඒ කතාවේ දවසක් භික්ෂුන් වහන්සේලා 12 ලංකාවේ සිද්ධාස්ථාන වන්දනා කරගෙන පාගමනින් වැඩම කරනවා. එක රාත්‍රියක් ගත කරන්න මේ 12 එක රුක්ෂ මූලයක නවාතැන් ගන්නවා. එදා එක භික්ෂුන් වහන්සේ නමක් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ සතරහ ගාථා 4 ඒ ගහමුල ඉඳගෙන සජ්ජහායනා කරනවා. රුක්ෂ දේවතාවෙක් මේක අහගෙන ඉඳලා උදෑසනම 12 වඩින් තීරණය කරනකොට උන්වහන්සේලා ආරාධනා කරනවා ස්වාමීන්ි අද දහවල් මගෙන් පිණ්ඩපාතේ පිළිගන්න කියලා. ඒ වෙලාවේ තෙරුන් වහන්සේලා 12ටම දානීය පූජා කළා. පහුවදා මේ 12ට මහේශාක්‍ය දෙවි කෙනෙකුත් ඇවිල්ලා දානීය පූජා කරා. ඒ මහේශාක්‍ය දෙවියෝ පිහි කියනවා ස්වාමීනි මම මේ තරම් මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙලා අද මේ විදිහට උපන්නේ මේ ලංකා දීපයේ මහානව ශ්‍රවණ ධර්මයේ හරියට පුරුපු නිසා මම අද මහේශාක්‍ය දිවියෙක් වෙලා උපන්නා. මේ ගාථා රත්නයන් කෙරෙහි අතිශයම පැහැදිලයි මම මේ උපස්ථාන කරන්න කියලා දිව්‍ය පුත්‍රයා අර 12ටම කියමින් දිව්‍යමය ආහාර පාන වලින් උපස්ථාන කරනවා. එහෙමනම් බලන්න මේ සතරහ ගාථා කියන්නේ කොයිතරම් වටින ගාථා 4ක්ද? ගාථා 4ේ ප්‍රබලත්වය කොච්චරද පැහැදිලි කරලා කියනවා නම් පින්වත්නි සුතුසෝම මහරජතුමා කියලා කියන්නේ ධර්මයට අතිශයම ගරු කරන මහරජේ. සුතසෝම කියලා නම ලැබුණෙත් ඒ නිසාමම තමයි. පිංගත්නි සුතසෝම මහරජතුමා කල්පනා කරනවා දේශනාව අවසාන වෙනකොටම පස්වනක් ප්‍රීතිය මුළු ශරීරයේ පුරාවටම පැන නැගිලා නන්ද බ්‍රාහ්මණයාගෙන් මේ ලබාගත්තු ධර්ම දාණයට මම මොන වගේ පූජාවක් නන්ද බ්‍රාහ්මණයට කරන්න ඕනද කියලා කල්පනා කරනවා. ධර්මයේ මෙතරම් වටිනවා නම් එවන් වටිනා ධර්මයකට මට දෙන්න පුළුවන් උසස්ම පූජාව තමයි යොදුන් 30,10,350ක් වෙච්ච මේ චක්‍රාවාටී බවාග්‍රේ දක්වා තිබෙන මේ සක්වලවල් සත්‍රුවණින් පොරවල දුන්නත් මේ ගාථා 4ට මිලක් නියම කරන්නට බෑ. 30,10,350ක් යොදුන් 30,10,350ක් වෙච්ච මේ චක්‍රාවාටියේම සත්‍රුවන් පුරවලා මම මේ බ්‍රාහ්මණයට මේ ගාථා වන්වලට මිලක් කියලා හිතලා දුන්නොත් ඒකත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ තරම් මේ ධර්මයේ වටිනවා. රජතුමා ඒ වෙලාවේ ආවර්ජිනේ කරලා බලනවා නන්ද බ්‍රාහ්මණයාගේ ශරීර ලක්ෂණ රජකමට සුදුසුද බලන්න. යොදුන් 300ක් වෙච්ච මේ කුරු කියන රටේ රජකම දෙන්නේ සුදුසුද කියලා බලනවා.
නමුත් නන්ද බ්‍රාහ්මණයාගේ ළඟ රජකමට සුදුසු ලක්ෂණ නැහැ. ඊළඟට බලනව සේනාධිපති තනතුරක් දෙන්න පුළුවන්ද කියලා. සේනාධිපති තනතුරකටවත් හිමිකම් කියන්න සුදුසු ලක්ෂණ නැහැ. ඒ නිසා ඔහුට සුදුසු විදියට එක ගාතාවකට වෙන අය ගෙවලා තියෙන කහවණු 100යි. ඒ නිසා තමයි මේ ගාතාවල් වලට කියන්නේ සතරහ ගාතා කියලා. රජතුමා එක ගාතාවකට මසුරන් 1000 ගානෙ ගෙවනවා. නන්ද බ්‍රාහ්මණයට කියනවා අද පටන් බ්‍රාහ්මණිය මේ ගාතාවල් හඳුන්වන්න සතරහ ගාතා නෙවෙයි සහස්ර ගාතා කියලා. සහස්ර ගාථා කියලා හඳුන්වලා මේ ගාථාවල් සජ්ජායනා කරන්න. මසුරන් කහවණු 4000ක් රජතුමා බමුණට මේ ගාථාවල් වලට දෙනවා. බලන්න පින්ඔතුනි ධර්මයේ කොච්චර දුර්ලභයිද? ඒ දුර්ලභ ධර්ම රත්නියට කොයිතරම් ගරු කරනවද? අද අපිට ධර්මීය සුලභ භව වැඩිකම නිසාම ධර්මයට තිබෙන ගෞරවය අතිශය මඩු වෙලා තියෙනවා. ගරු කරලා බණ අහන්නේ නේ, ගරු කරලා ධර්මීය අවබෝධ කරගන්නේ නේ, ධර්මයට ගරු කරලා ඒ ධර්මීය වටහා ගන්නේ නේ. ධර්මයට ගරු කරනවා කියන එකත් පින්වත්නි මහපිනා, සමහර වෙලාවට බණක් අහන්න ගියත් අපි ධර්මයට ගරු කරලා බණ අහන්නේ නැති වෙනවා. පින්වත්නි ධර්මයට ගරු කරනවා කියන කාරණාව කොච්චර වටිනවද කියලා කියනවනම්, දවසක් බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය ගෝපිකා කියලා එක්තරා කාන්තාවක්, ඇයට ස්ත්‍රී භවය පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. ස්ත්‍රියක් වෙලා ඉපදීම කිසිම කරුණකින් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. සක්විත රජ වෙන්නත් බෑ, ශක්‍රදේවිය වෙලා උපදින්නත් බෑ ස්ත්‍රියකට, පසේබුදු කෙනෙක් වෙන්නත් බෑ ස්ත්‍රියකට, සම්මා සම්බුදු කෙනෙක් වෙන්නත් බෑ ස්ත්‍රියකට. මේ ස්ත්‍රී භවෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ වෙලාවේදී ඇට ස්ත්‍රී භවයේ පිළිබඳ කලකිරිලා පුරුෂ භවය ප්‍රාර්ථනා කරලා පින්කම් කළා. ධ්‍යානලාභී අවිඥාලාභී භික්ෂුන් වහන්සේලා තුන් නමකට සංඝාවාසයක් හදලා පූජා කළා. උන්වහන්සේලාට සිව්පස දානින් උපස්ථාන කළා. දවසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාවක් මේ උපාසිකාව ප්‍රධානර තුන් නමත් එක්ක දම්සභා මණ්ඩපේ ධර්ම ශ්‍රවණය කළා. කල්යද්දී උපාසිකාව මරණයට පත් වුණා. ප්‍රාර්ථනා කරපු පරිදිම ශක්‍ර දෙවියන්ගේ පුතුන් අතර එක පුත්‍රයෙක් වෙලා උපන්නා ගෝපක කියන දිව්‍ය පුත්‍රයා නමි. දවසක් ශක්‍රදේවියන්ගේ ළඟට ඇවිල්ලා ගහාන්ධාර්වය තුන් දිනක් තූර්ය වාදනය කරනවා. රජවරුන්ට, ශක්විති රජවරුන්ට, ශක්‍රදේවියන්ට, පරිවාර දෙවියන්ට උපස්ථාන කරන වෙනම අල්පේශාක්‍ය දිවිවරු පිරිසක් ඉන්නවා. ඔවුන් නාගයෝ ගාන්ධාර්වය කියලා හඳුන්වනවා. මේ ගාන්ධාර්ය තුන් දිනක් උපස්ථාන කරනවා තූර්ය වාදනයකින්. හැබැයි ශරීර අතිශයින්ම බබලනවා. ගෝපක දිව්‍ය පුත්‍රයා බලනව කවුද මේ? උන්වහන්සේට පේනවා ඒ වෙන කවුරුවත් නෙවෙයි, මනුෂ්‍ය ලෝකේ තමන්නතින් සිව්පස ලාභයෙන් උපස්ථාන ලැබපු අර බිචුන් වහන්සේලා තුන් නම. අනේ ගාන්ධාර්ය තුන් දිනක් කියලා ඉපදිලා හේතුව දැනගෙන ගෝපක දිව්‍ය පුත්‍රයා තුන් දිනාට නිින්දාවක් කරන්න ඕනේ කියලා ළඟට ගිහිල්ලා අහනව, බොල කොල්ලනි, දන්නවද මම කවුද කියලා? මම තමයි නුඹලා මනුෂ්‍ය ලෝකයේ මහන වෙලා ඉන්නකොට සංඝාවාසයක් හදලා සිව්පස්සේ උපස්ථාන කරපු ගෝපිකා කියන උපාසිකාව. බලන්න අද මම උසස් දෙවියෙක් වෙලා ඉපදිලා නුඹලා තුන් දිනාම පහළ දිව්‍ය තලයක ඉපදිලා. අහනව දන්නවද නුඹලට ඔකට මොන වගේ අකුසල කර්මයේද විපාක දුන්නේ කියලා? ওই තරම් සිල් රැකලත්, ධාන ලැබිලත්, ඒ ධාන වලින් පිරිහිලා අද ওই වගේ තැනකට උප්පත්ති ලබන්න හේතු වෙච්ච කරුණ මොකද්ද කියලා දන්නවද? ඒ විලාවේ කියනවා
නුඹල තුන් දිනත් එක්ක දා බුදුරජාණන් වහන්සේ ගිලඟ බණහද්දී මම සකසල බණ ඇහුවා මට මේ දිව්‍ය සම්පත්තිය ලැබුණේ සකසල බණ අහපු නිසා එකදු වචනයක්වත් බැහැර නොකර මම බණ ඇහුවා හැබැයි නුඹල තුන් දිනයි දා බණහද්දී එක්කෙනෙක් නිදාගත්තා එක්කෙනෙක් කතා කර කර හිටියා එක්කෙනෙක් වටවිට බල බල හිටියා නුඹල තුන් දෙනා අද ඔය වගේ පහ දිවි තලයකට යන්න හේතු උනේ ආන් ඒ කාරණාව නිසා පිටුතරි බලන්ඩ ගරු කරලා බණ අහනවා කියන එක කොච්චර වටිනවද එනිසා ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම ශ්‍රවණිය ගරු කරලා ශ්‍රවණය කරන්නට පුරුදු වෙන්න ඒක ඔබගේ ජීවිතයට ඔබේ ජීවිතයට අතිශයම ප්‍රයෝජනයක් වෙනවා සුතසෝම රජුරෝ තමන්ගේ රජකම පවා අත්හැරලා තමන්ගේ මුළු ජීවිතයම අත්හැරලා මේ ආවි බණපද හතරක් අහන්න දහම්සොඬ රජතුමාගේ කතාව බලන්න දහම්සොඬ රජතුමා තමන්ගේ මුළු රාජ්‍යයම අත්හැරියා මොකටද බණපද හතරක් අහන්න තමන්ගේ ජීවිතයත් දන් දුන්නා බණපද හතරක් විදිවි බලන්න ධර්මයේ කියන එක කොච්චර වටිනවද පිංගතුනි හැබැයි ධර්මයේ වටිනාකම වටිනවාවි කියන විදිහට දැනින්නේ ධර්මයේ නොමැති කාලයක එනිසා මේ ධර්ම රත්නිය උතුම් ධර්ම රත්නිය වැඩ ඉන්නේ මෙවන් කාලයක අපේ පිංගතුන් පුළුවන් තරම් උනන්දු වෙලා මේ ලැබිච්ච කෙටි කාලයේ ධර්ම ශ්‍රවණයට ඔබේ හිත යොමු කරන්න වීරිය වඩන්න බණ අහන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ වටහා ගන්න වීරිය වඩන්න ලැබිච්ච කාලය ඉතාම අල්පයි මායයත් එක්ක අපි ගිවිසුම් ගහගෙන නැහැ කොයි වෙලාවෙ අපේ ජීවිතයේ කෙලවර වෙනවද කියලා අපි කාටවත් කියා ගන්න බෑ මේ ලැබිච්ච අවස්ථාව මතු ජීවිතවල ලැබෙයි කියලා හිතන්න එපා ආයි මතු ජීවිතේ බණ පදයක් අහන්න තබා ධර්මයේ කියන වචනේවත් අහන්න බැරි විදියකට මතු ජීවිතවල ඉපදුනොත් එක කොයිතරම් මලාබෙද්ද කියලා හිතන්න. එනිසා මේ ජීවිතේ ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන් තරම් උනන්දුවක් ඇති කරගන්න. දැන් සතරහ ගාථා වලට සහස්ර ගාථා කියලා නම් තබලා රජතුමා ඒ ගාථාවල් වලට පඬුරු පූජා කළා. දැන් රජතුමා පොරොන්දු ඉටු කරන්නේ සූදානම් වන්නේ. දැන් රජතුමා පෝරිසාදයට පොරොන්දු වෙච්ච පරිදි රාජ්‍යයම අත්හැරලා ආයිත් නැවත වනවදින තීරණය කළා වනයට යන්න තීරණය කළා තමන්ගේ රාජ්‍ය පිය රජතුමාට බාර දීලා එහෙමනම් අදට කාල වේලාව නිමවටපත් වෙලා තියෙන නිසා අපි ලබන සතියේදී අපි බලමු සුතසෝම රජුරුවා සුතසෝම රජතුමන් කොහොමද පෝරිසාදියව මුණ ගැහෙන ගියේ කියලා අපි බලමු මුළු ජම්බු දීපේටම මහා බයක් වෙච්ච භයංකාරමේ පෝරිසාදියව අපේ මහ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම පුරණ කාලේ දමණය කළේ කොහොමද කියලා එහෙමනම් ලබන සති දේශනාවේ අපි ඒ කාරණාවල් සාකච්ඡා කිරීමේ අරමුණි අදට මේ දේශනාව නිමවටපත් කරනවා හොඳයි අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කොට්ටාව රණසිංහ මාවත නොම්බර 1655 නිවසේ පදිංචි කුමාරි වැලිවත්ත මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් පිරිස ඔවුන් බලාපොරොත්තු වෙනවා තමන්නම් මිය පරලෝ ගියපු ධර්මා මානිල් වැලිවත්ත ආදරණීය මෑණියන්ටත් ඒ වගේම ආනන්ද විජයසිරි වැලිවත්ත ආදරණීය පියාණන්ටත් වසන්ත ප්‍රේමකුමාර කහඳව ආරච්චි ආදරණීය ස්වාමි පුතුණුවන්ටත් රෝසිනෝනා කහඳව ආරච්චි ආදරණීය නැන්දම්මාටත් ඩේවිඩ් කහඳව ආරච්චි ආදරණීය මාමාටත්
මේ සියලු පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාටමත් මිය පරලෝකීය සියලු මීගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ වේවායි සාදෝ කියා ප්‍රාර්ථනා කරමු ඒ වගේම ආදරණීය පුතුණුවන් වන චමින් කහඳව ආරච්චි පුතුණුවන්ටත් මේ සියලු කුසල ධර්මී බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ සැලසේවා ඒ දරුවාගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරෙම සාර්ථක වේවා අනාගතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම මුදුන්පත් කරගෙන තමන්ගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු ඉටු කරගෙන යහපත් අනාගතයට පියමන් කරන්නට ඒ පුතුණුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ වෙලාවේදී ආශිර්වාදේ කරනවා දේශිකානන් වහන්සේ වන අපටත් සෙත් ප්‍රාර්ථනා කරනවා ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා ඒ වගේම තුෂාර වැලිවත්ත සහ එම පවුලේ හැම දිනාටමත් ආශිර්වාදේ කරන්නට පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා එහෙමනම් දායකත්වයේ දරණ කුමාරි වැලිවත්ත මහත්මියටත් ඒ හිතවතුන් හැම දිනාටමත් මේ සියලු කුසල් ධර්මයෙන් නිදුක් භව නිරෝගී භව සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා එහෙමනම් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් සද්ධර්ම දේශනාවෙන් ලබන සියලු කුසල ධර්මී බලයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු ආකාසට්ඨහා චුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ඨහා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ඨහා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං